මේ වෙනකොට ජාතික වශයෙන් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් පිළි අරගෙන ඉවරයි 22 වෙනිදාට අනුර සහෝදරයා ජනාධිපති හැටියට දිවුරුම් දෙනවා කියන එක ජාතික වශයෙන්ොත් ජාත්‍යන්තර වශයෙන්ොත් පිළි අරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා අපි කාටත් එකතු වෙලා හයියෙන් අප්පුඩියක් ගහලා ඒ වෙනුවෙන් ප්‍රීති ഘോഷා නගන්න අපි මේක අවස්ථාවක් කරගමු. මාලි මාවට, අනුර සහෝදරයාට, අපේ ජනතාවට මම පොඩ්ඩක් ඔයගොල්ලෝ හයියෙන් සද්ද කරනවද කියලා බැලුවේ. මදිත් වගේ ටික. මාලි මාවට, අනුර සහෝදරයාට, ශ්‍රී ලාංකීය ජනතාවට දැන් අපි දැන් අපිට ස්ථිරයිනේ 22 වෙනිදා අනුර සහෝදරයා ජනාධිපති විදියට දිවුරුම් දෙනවා. ඉස්සෙල්ලම කරන වැඩේ මොකද්ද? දැන් දන්න ඕගොල්ලෝ හොරුවල්ල ඇයි අපි පොලිසියෙන්ද? හොරුවල්ලන්න මේ පොලිසියෙන් ඕනලා මහත්තුරු ඉන්නවා. අපි මෙහෙම කරමු, හොරු අල්ලන්න ඒ පොලිසියේ ඉන්න නෝනලා මහත්තුරුන්ට, ඕඑස්සී මහත්තුරුන්ට අපි බලපෑමකින් තොරව හොඳට ඉඩකඩ ලබා දෙමු. මෙතෙක් කල් අල්ලපු නැති, බලපෑමින් අල්ලපු නැති හොරු ටික අල්ල ගන්න, දේශපාලන පට්ට හොරු ටික අල්ල ගන්න පොලිසිය මහත්තුරුන්ට නිදහස අපි ලබා දෙමු. ඒ වුණාට ඉස්සෙල්ලම කරන්නේ මොකද දන්නවද? අලුත්ගමගේ ගෙදර යවන්නේ. ගන්න කිව්ව හරියට. හැබැයි මේ අර මුල්ලෙන් නම කිව්වේ නැත්තම් මම නම කියන්න හිතන් හිටියේ නෑ. අම්මපා හිතන් හිටියේ නෑ. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමානේ නේද? අල්ලොරා ඔගොල්ලෝ දන්න මම නෙමෙයි මහින්ද කියන්නේ. මහින්දානන්ද ඇමතිතුමනි මම නෙමෙයි කියන්නේ. ඔයාගේ ආසනේ, ඔයාගේ ජනතාව තමයි කියන්නේ. ඔයා පල් හොරා ගිය. ඉතින් මට කියන්න දෙන්නේ නැහැනේ මොකද්ද ඉස්සෙල්ලම කරන්නේ කියලා. ඉස්සෙල්ලම කරන්නේ හොරු රැළ ගෙදර යවන එක. පාර්ලිමේන්තුව විසුරුවලා මේ පට්ට හොරු රැළ ගෙදර යවන එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. ඉස්සෙල්ලා ගෙදර යවමු, පස්සේ අල්ලමු. ඒ කියන්නේ මේකයි මහින්දානන්ද ඇමතිවරයාගේ ඔන්න තුමා කැල්ල කැපුවා නිකන්. ඒක නිකන් ඕනේ නැහැ වගේ. මහින්දානන්ද ඇමතිගේ තව තව කට්ටිය කියන්නේ මහින්දානන්ද ඇමතිගේ තව කෙනෙක් කියන්නේ අනුරාධ ජයරත්නගේ කෙහෙලියගේ. දැන් හරි, දැන් යනවා තාලෙට. තව කාගේ? ආ, කිරියල්ලගේ. කිරියල්ල දුවගේ. එහෙමද? කිරියල්ලගේ. ඊළඟට ඉන්නවා කවුද? ආ, රත්වත්තගේ. ඔහොම කට්ටි ඉන්නවනේ. හරි. ඉතින් ඒගොල්ලෝ අපි ඉස්සෙල්ලම පාර්ලිමේන්තුව විසුරුවලා ගෙදර යැවිය යුතුයි. ගෙදර යැවිය යුතුයි. ඒක තමයි පළවෙනි වැඩේ. රයිට්. ඉතුරු ටික කියන්න කලින්
දැන් ජනාධිපතිවරයේ දිනන්න ඡන්ද කොච්චර ඕනද? 150යි තව එකයි. මට සෑහෙන සහයෝගයක් දෙනවා මේ මෙතන අපේ සහෝදරේ. ෆුල් සපෝට් එකක් දෙනවා. හරි ආදරේ දෙනවා. ඒක මට ඇත්තටම හිතනවා වේදිකාවට එක්කන් ඇවිල්ලා කතාවක් දෙන්න. එහෙම හිතනවා. හරි. පාවිච්චි කරන ඡන්ද වලින් දෙකෙන් පංගුවයි තව එකයි. හරිනේ. ඔක තමයි කියන්නේ 150යි තව එකයි. දැන් ඒ ගාන ඕන මොකටද? අඩුම ගාන. ඒ කියන්නේ අඩුම ගාන. ඒ ගාන අවශ්‍ය වෙන්නේ මොකටද? දිනන්න. දිනන්න තමයි ඒ ගාන අවශ්‍ය වෙන්නේ. ආයි පොඩ්ඩක් ඒකම කියමු නැවත. හරි. ජනාධිපතිවරයාට දිනන්න. පාවිච්චි කරන ඡන්ද වලින් දෙකෙන් පංගුවයි තව එකයි. ඒ මොනවාටද? දිනන්න. දිනන්න. හැබැයි දිනන්න මේ ගන්න ඕන. රට හදන්න. ඒත්ද? රට හදන්න ඒත්ද? 150කුත් තව එකක් දිනන්න ඇති. රට හදන්න මදි. රට හදන්න මදි. රට හදන්න නම් ඕන කොච්චරද? මාලිමාවට කෝටියක් ඡන්ද ඕන. අපි කෝටියක් ඡන්ද එකතු කරන්න ඕන. කෝටියක් ඡන්ද එකතු කරන්න ඕන. දැන් තව ඉන්නව නේද අපේ ගම්වල යම් ප්‍රමාණයක් සුළු පිරිසක් මාලිමාවට සම්බන්ධ නැති ඉන්නවද? මාලිමාවට සම්බන්ධ නැති සුළු පිරිසක් තව ඉන්නවද? ඉන්නවා. ටිකක් ඉන්නවා. පොඩ පොඩක් ඉන්නවා. පොඩි පිරිසක් ඉන්නවා. දැන් රට හදන්න ඒගොල්ල ඕනද නැද්ද? ඕන. රට හදන්න ඒගොල්ල ඕන. හරි පැහැදිලි. හරි. ඒ නිසා මේ රැස්වීමෙන් පස්සේ අපි මොකද කරන්න ඕන? ඉදිරි දින දෙක තුන ඉදිරි දින කීපයක් වැඩ කරන්න ඕන. වැඩ කරන්න ඕන. දිනන්න නම් වැඩ කරන්න ඕන නේද? ඉතාල පැහැදිලි. දිනන්න නම් දැන් වැඩ කරන්න ඕනේ නැහැ. ඇති. දිනන්න වැඩ කරා ඇති. අවුරුද්දකුත් මාස 8ක් වැඩ කරලා තියෙනවා එක දිගට. අවුරුද්දකුත් මාස 8ක් එක දිගට ජනතාවත් එක්ක කතා කරා සංවිධාන හැදුවා වැඩ කරා. අවුරුද්දකුත් මාස 8ක්. හැබැයි තව කට්ටිය ඉන්නවා ටිකක්. අපිට දිනන්න ඡන්ද ඇති. හැබැයි රට හදන්න ඒගොල්ලොත් එකතු කරගත යුතුමයි. අනිවාර්ය එකතු කරගන්න ඕන. අපිට මේ වෙනකොට එකතු කරගන්න බැරි වුණොත් පුළුවන් උත්සාහ ගන්න. ආදරෙන් කතා කරන්න. ආදරෙන් කතා කරන්න. යම් විදියකින් 22 වෙනිදා වෙනකොට එහෙම නැත්නම් 21 කතිර ගහන්න ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න බැරි වුණොත් පොඩ්ඩයි ඉන්නේ බැරි වුණොත් 22 වෙනිදා මොකද කරන්න ඕන? ඒගොල්ලන්ව එකතු කර ගැනීමට ඔබ අපි හැමෝම වැඩ කළ යුතුයි. එකතු කරගන්න ඒගොල්ලන්ව වැඩ කළ යුතුයි. ඇයි? රට හදන්න ඒගොල්ලොත් ඕන. ඒගොල්ලොත් ඕන. දැන් මහින්දානන්ද දිනුවම මොකද නාවල පිටිය ඇවිල්ලා මහින්දානන්ද ගැන නොකිය කියොත් මහින්දානන්දට නිකන් හරි නෑ. එයාට හරි නෑ. එයා එයා බලන එක ලාල් අයියා මං ගැන වචනයක්වත් කිව්වේ නෑනේ කියලා හිතනවා. මට ලාල් අයියා කියලා කියන්නේ සාමාන්‍ය.
එයා දන්නව මං අයියා කියලා. එහෙම තමයි. ලාල් අයියා කියලා තමයි කියන්නේ. හරිද? ලාල් අයියා මඩ හෙට කෝල්ලක් දාන්නත් ඉද අද රාට. ලාල් අයියා මොකුත් මං ගැන කිව්වේ නැහැ නේ කිසි ගතියක් නැහැ නේ කියලා හිතන්න පුළුවන්. එනිසා කියන්නේ මම එයාගේ නම කියන්නේ ඔක්කොම ගැන කියන්න මිසක් එයා ගැන කියන්න විතරක් නෙමෙයි. හරි. දැන් ඒගොල්ලෝ දිනුවා මොකද කරන්නේ ඉස්සෙල්ලම? දිනුවම මොකද කරන්නේ ඉස්සෙල්ලම? පරදිච්ච අයට සමෘද්ධිය කපනවා, ස්ථාන මාරුවීම් කරනවා, පලි ගන්නවා, අපාඩ ගෙවල් ගිනි තියනවා, හිංසා කරනවා. කියන්නේ ඒගොල්ලන්ට දිනුවට පස්සේ පැරදිච්ච ජනතාව ඕනේ නැහැ. අපිට දිනපු ගමන් පැරදිච්ච ජනතාව අපිට ඕන නැද්ද? ඕන. මොකද අපි එන්නේ රට හදන්න නිසා පැරදිච්ච ජනතාවත් අපිට ඕන. ඒක තමයි වෙනස. හරි. ඒගොල්ලෝ දිනපු ගමන් මං උදාහරණ කීපයක් කියන්නම්. එකක් සීටීබී එක, ඔන්න උදාහරණයක්. සීටීබී එක ඔන්න ඒගොල්ලෝ අපි තුමු නිල් පාට දිනුවා. මොකක් හිතන්න කලින් වෙච්ච දේවල් මම මේ කියන්නේ. නිල් පාට දිනුවා. දිනපු ගමන් සීටීබී එකේ මොකද වෙන්නේ? කොළපාට කට්ටියට වැඩට එන්න දෙන්නේ නැහැ, පහර දෙනවා. සීටීබී එකේ සංස්කෘතිය තෙල් සංස්ථාවේ ඒත් එහෙමයි, වරායේ ඒත් එහෙමයි, වරායේත් එහෙමයි. ඒගොල්ලෝ දිනුවම අනික් කටියට හිරියව කරනවා. ඒක තමයි විදිය. ඔව්, ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මේ මොහොත වෙන විට මේ බිඳ වැටුණු දේශයේ ගොඩනගන ආදරණීය නායකත්වය දෙකෝටියකට අධික පීඩිත ප්‍රගතිශීලී මිනිසුන්ගේ එකම ප්‍රාර්ථනය බලාපොරොත්තුව එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා මෙරට නියත ජනාධිපති අපගේ ආදරණීය අරුණ දිසානායක සහෝදරයා මේ නාවල පිටිය ජනරැළි ආමන්ත්‍රණය කරන්නට මේ භූමියට සපමින මොහොත මේ දස දහස් ගණනක ජනතාව වෙනුවෙන් අනුර දිසානායක සහෝදරයා ඉතාම සහෝදරත්වයෙන් පිළිගනු ලබනවා.
හරි. එනම් අපි එන හයියෙන්ම කියමු කවුරුන් මාත් එකතු වෙලා හැමෝම එකතු වෙලා මාලි මාවට අපේ නායකයාට අනුර සහෝදරයාට අපේ රටේ ජනතාවට හරි අපි කතා කරමින් හිටියේ මහින්දානන්ද ගැන. මහින්දානන්ද ඔයගොල්ලෝ මට වෙන දෙයක් කියන්න දෙන්නෙම නැහැ. දැන් අපි කතා කරේ ඒගොල්ලෝ දිනුවම ඒගොල්ලන්ට පරදිච්චය ඕන වුණේ නැහැ. මං CTB එක උදාහරණයට ගත්තේ ඒකයි. තෙල් සංස්ථාවත් එහෙමයි. පරදිච්චය ඕනේ නැහැ. ඇයි ඒගොල්ලෝ ඉන්නේ රට හදන්න නෙමෙයි. රට හදන්න එන අයට පරදිච්චය ඕන අවශ්‍යයි. ඊළඟට මාස 3ක් විතර යනකොට ඒගොල්ලන්ව දිනවපු අයත් ඕන්නේ. ඉස්සෙල්ලම පරදිච්ච අය ඕන්නේ. දෙවනුව ඒගොල්ලන්ව දිනවපු අයත් ඕන්නේ. දිනවපු අයත් ඕන්නේ. ඇයි ඒගොල්ලෝ රට හදන්න නෙමෙයි. මොකට දෙන්නේ? ඒගොල්ලන් සහ ඒගොල්ලන්ගේ පවුලේ අය පොහොසත් වෙන්න, ධනවත් වෙන්න. ඒකට පරදිච්ච ජනතාව ඕනෙත් නැහැ. ඒගොල්ලන්ට ඡන්ද දීපු ජනතාව ඕනෙත් නැහැ. දෙගොල්ලම ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕන හොරකම, වංචාව, දූෂණය යහමින් කරගෙන ඒගොල්ලන්ට ධනවත් වෙන්න. අන්තිමට මොකද වුනේ? මහින්දානන්ද ධනවත්, නාවල පිටියේ ජනතාව, රටේ ජනතාව දුප්පත්. මහින්දානන්ද ධනවත් රට බංගලොත්. අනුරාග ජයරත්න ධනවත් රට බංගලොත්. ලෝහාන් රත්නත් ධනවත් රට බංගලොත්. කේලියර මුක්කල ධනවත් කියන්න රට බංගලොත්. රට බංගලොත්. ඕක තමයි තත්. ඒ නිසා ඒගොල්ලන්ට ජනතාව ඕන්නේ. දිනපු ගමන් පරදිචායින් කරනවා. තව ටික දවසකින් තමන්ට ඡන්ද දීපු අයත් අත්තරන. දැම්මට කියන්නේ තමන්ට ඡන්ද දීපු ජනතාව අත්තරලා නෙමෙයිද රනිල්ගේ ඔඩක්කුවේ läගලා ඉන්නේ. එහෙම තමයි. ඒගොල්ලන්ගේ දේශපාලනේ අපිට ඕන ජනතාව. ඒ නිසා ඉදිරි දින කීපය තාමත් එකතු වෙලා නැති ජනතාව එකතු කරගන්න යන්න කතා කරන්න. බැරි වුණොත් දිනන්න ඡන්ද අපිට තියෙනවනේ. දිනපු ගමන් අපිට ඡන්ද දීපු නැති ජනතාවත් වහාම එකතු කරගන්න. ඒක අපේ වගකීම. ඊළඟට දිනපු ගමන් ඔයගොල්ලන්ට තියෙනවා තමන්ගේ ගම ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගන්න. කිසි කෙනෙකුට, කිසි පුද්ගලයෙකුට කිසිම කරදරයක් දේශපාලනය නිසා හෝ වෙනත් දේශුවක් නිසා වෙන්න දෙන්න බෑ. වෙන්න දෙන්න බෑ. කිසිදු දේපලකට කිසිම හානියක් වෙන්න දෙන්න බෑ. මේ නගරේ තියෙන සියලුම කඩවල්, සියලුම ව්‍යාපාර, සියලුම වෙළඳසල්, සියලුම ජාති, සියලුම ආගම් වලට සම්බන්ධ හැම දෙනාම අපි ආරක්ෂා කරන්න ඕන. එකට එකතු වෙන්න ඕන. මොකටද? VC දෙවන ජනදාන් මේ රට හදන්න අපි හැම දෙනාම එකතු වෙන්න ඕන. අන්න ඒ සඳහා සියලු දෙනා පෙළගැහෙන්න කියලා ආරාධනා කරමින් මගේ වචන ටික අවසන් කරනවා. ජය වේවා. මාලිමාවට ජය වේවා. ජාතික ජන බලයට, ජනතාවට ජය වේවා. ජය වේවා. ජය වේවා.